ඔබ ආදරෙන් පිළිගන්නවා මගේ ලයිබ්‍රරියකට මයි ලයිබ්‍රරි මයි ලයිබ්‍රරියකේ තියෙනවා වටිනා කියන පොත් මේ බොහෝ පොත් අපි තෝරගන්නේ ඇත්තටම එක්කෝ සම්මානයක් දිනාගත්තු නැත්නම් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ස්වර්ණ පුස්තක සම්මාන වගේ අවසන් වටේට ගියපු ඒ වගේ පොත් වලට ලොකු ඉඩක් දෙන්න උත්සාහ කරනවා අපි මයි ලයිබ්‍රරියක තුලදී පොතක දැනුම බෙදාගනිද්දී දැන් අද අපි මයි ලයිබ්‍රරියකට තෝරගෙන තියෙන්නේ හරිම වර්ණවත් පොතක් ඇයි මං එහෙම කියන්නේ ජීවිතේ අපිට අපි නොදකපු වර්ණ ගොඩක් පෙන්වන පොතක් බවට මේ පොත මට හඳුන්වලා දෙන්න පුළුවන් ඔබට. ආ පොත ගැන කියන්න තව වෙලා තියෙනවා. අපි වැඩසටහන පටන් ගන්න ඉපැයි. ජීවිතේ වර්ණවත් වෙනවට අපි කැමතිනේ නේද? අපේ ජීවිතේ එක එක පාට වලින් පිරෙනවට අපි කැමතියි. වැඩේ තියෙන්නේ ওই පාට කවුරුත් අපිට අපේ ජීවිතේට එහෙම තවරන්නේ නැහැ. අපිම තමයි තෝරගන්න ඕනේ අපේ ජීවිතේට මොන මොන වර්ණද හොඳ කියලා. එහෙම තෝරද්දී මේ පොත්වලින් අපේ ජීවිතයට එකතු වෙනවා පුදුමාකාර වර්ණ තොගයක්. ඒ වර්ණ අපි අපේ ජීවිතයට එකතු කරගත්තම ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්. ඒකයි පොත් කියවන එක ලෝකයේ හොඳ විනෝදාංශයක් විදිහට වර්ගීකරණය වෙලා තියෙන්නේ. ආදරයෙන් ආරාධනා කරන ඔබටත් පොතක් කියවන්න තවත් අලුත් වර්ණයක් ජීවිතයට තවර ගන්න. ඉන්න අපිත් එක්ක මේ ආරඹෙන්නේ මයි ලයිබ්‍රරි. අද මයි ලයිබ්‍රරියකට මම අරගෙන ආවේ කත්යාන අමරසිංහගේ තවත් ලස්සන කෘතිය. ඇත්තටම මේ අය අවසාන වශයෙන් ලියපු කෘතිය තමයි මේක, බාණකුසුම්. මේකත් මේ ස්වර්ණ පුස්තක අවසන් වටේට තේරුණු පොතක්, අන්තිම පොත් 12ට තේරුණු පොතක්. මේ බාණකුසුම් නමේම තියෙනවනේ මොකද්දෝ අමුතු හැඟීමක් දැනවෙන ස්වභාවයක්නේ. ඇත්තටම මේ පොත අමුතුයි තමයි. ඒකට හේතුවක් තියෙනවා. මගේ හේතුව ඇය ඇගේ පොතේ ආරම්භයේදීම තියලා තියෙන සටහනත් එක්කම ගන්න හේතුවා. කිසියම් හාස්කමකින් මෙන් ඇය ජීවිතයේ මෙතෙක් අත් නොවිඳි උපේක්ෂාවකින් සෑම දෙයක් දෙසම බලන්නට පටන් ගෙන තිබුණාය. ඊට හේතු වූයේ දැවමුවා ප්‍රතිමාව ඇය සතුවීමත් සමග ඇයට ලැබුණු අයෝමය ශක්තියක් බව ඇය විශ්වාස කළාය. සමහර විට ඒ සතු කිසියම් මායා බලයක් වෙද්දැයි ඇය සැක කළාය. එහි නිර්මාණකරුවාද කිසියම් හාස්කමකින් ඇගේ ජීවිතය වෙත කඩාපාත් වූ කෙනෙකු බව දැන් ඇය විශ්වාස කරයි. ඔහු හිටිය අඩියේ ප්‍රාදුර්භූත වූයේය. එතරම්ම ගුප්ත විලාසයෙන් අතුරුදන් වූයේය. මේක කියනකොටම මොකද්දෝ නොදන්නා කාරණාවක් ඔබේ හිතට එනවානේ. ඇත්තටම මේ පොත පටන් ගන්නෙම එහෙම අපිව පොඩි අද්භූත තැනකට ගෙනහිල්ලා. මේ කතාව පටන් ගන්නේ නිබ්බුතාගේ කතාව විදියට. නිබ්බුතා ඇය තමයි මුලින් මේ පොතේ කතානායිකාව විදියට අපි දකින්නේ. ඉතින් ඇය ඇගේ ජීවිතයට මේ බන්ධනයක් කරා වගේ එළඹෙන දෙයක් ගැන තමයි මේ කතාවේ ආරම්භයේදීම කියලා තියෙන්නේ. මේ දැවමුවා ප්‍රතිමාවක් ගැන කියුණානේ මම අර ඉස්සෙල්ල කියවපු කොටසේ. මේ දැවමුවා ප්‍රතිමාව මේ පොතේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. ඒක කොහොමද කියලා අපි පොතේ ඉදිරියට යද්දී බෙදා හදාගමු තොරතුරු. කොහොමනම් මේ කතාව පටන් ගන්නේ නිබ්බුතාගේ කතාව විදියට මේකේ රසවත්ම තැනක් මම ඔබට කියලා ඉන්නම්. ශක්තිමත් දෑතක් පිටුපසින් සිටිමින් ඇගේ දෙවුර අල්ලා ගනු ලැබින. ඇය යන්තමින්වත් දඟලන්නට තැත් නොකළාය. යටකී සැඟවුණු ගුප්ත ආශාව ඇගේ සිරුර නිසල්මන් කරවනු ලැබුවේය. ඇය තදින් ගැඹුරු හුස්මක් ගත්තාය. කාලය එකතන නැවතී සිටියා වැනිය. එලි මහනෙහි මේඝ ගර්ජනා හඬ ඇසින. අමුතු බරකින් දැවෙන කයෙහි පැවැත්ම දරා ගැනීමට නොහැකිව ඇය දැස් තදින් වසාගෙන එලි මහනෙහි හඬ නගෙන වැසිදියේ නොනවතින වැළපුම අසා සිටියාය. මෙන්න මේ වගේ තේරෙන්නේ නැති මොකද්දෝ තැනකින් තමයි මේ කතාව කත්යාන පටන් ගන්නෙ. ඊට පස්සේ ඇත්තටම තේරෙන්නේ නැති කෙනෙක් කතාවට එනවා. ඇය කත්යාන අමරසිංහ මේ කෙනාව හඳුන්වලා තියෙන පිටස්තරයා විදිහට. එහෙම හඳුනන හේතුවක් තියෙනවා. මේ කතාවේ මේ පිටස්තරයා කියන චරිතයට නමක් නැහැ. මේ පුද්ගලයා පිටගංකාරයෙක් විදිහට තමයි ගමේ අය හඳුන්වන්නේ. ගමේ විහාරයේ හාමුදුරුවොත් එක්ක තමයි මේ පිටගංකාරයා ඉන්නේ. මේ පිටගංකාරයාගේ පෙනුම හරි වෙනස්. ඔහුට තියෙන්නේ මනාව වැඩුණු හැඩි දැඩි පෙනුමක්. ඒ අතරෙදි ඔහුගේ ඇස්වල තියෙනවා මොකද්දෝ අමුතු කියාගන්න බැරි දෙයක්. ඔය ඔක්කොම දේවල් ගැන කියලා අපිට මේ පිටගංකාරයාව මේ නිබ්බුතා කියන ප්‍රධාන චරිතයත් එක්ක කත්‍යාන ගැටුමක් ඇති කරගන්නේ හරි පුදුම විදිහට. මේ නිබ්බුතා කියන්නේ ඇය
සිතෝ අම්මා දින තාත්තා කෙනෙක්ගේ දුවේ. එතකොට මේ සිත්තරාගේ දුව විදිහට දැන් ඉස්සර විහාරාරාමවල චිත්‍ර අඳිනකොට ගැහණු අයට ඒකට එළඹෙන්න බැරි වුණා. ඒ කියන්නේ ගැහණු අයට මේ විහාරාරාමවල චිත්‍ර අඳින්න තහනම් තහංචි තිබුණා. පිරිමි ළමෙක්ව තමයි, ඒ කියන්නේ තාත්තා තමන්ගේ පුතාලව තමයි මේ වැඩේට පුරුදු කරන්නේ. හැබැයි මේ සිත්තර ගුරුන්නාන්සේට ඉවක් තිබුණා තමන්ගේ පුතාලට කොහොමත් ඒ වැඩේ පුළුවන් කමක් තිබුණ නැහැ. මේ දුවට තිබුණු හැකියාව ගැන, චිත්‍ර අඳින්න තිබුණු හැකියාව ගැන. ඒ නිසාම තාත්තා අත්තුදව්වට මේ දුවව අරගෙන යනවා පුතාලව ගෙනියන්න තිබුණු හැකියාවක් නැතිකම නිසා. ඒ කියන්නේ පුතාල මේ වැඩේට කැමති නැති නිසා තාත්තා දුවව තමයි මේ චිත්‍ර අඳින වැඩේට එක්කගෙන යන්නේ. ඉතින් මේ චිත්‍ර අඳින තැනට තමයි මේ පිටගම්කාරයා නිබ්බුතා දෙන්නගේ මුණගැහිම සිද්ධ වෙන්නේ. ඇත්තටම මේ කතාවේ පටන් ගන්නකොටම මේ පිටගම්කාරයා හඳුන්වා දීමේදීම තියෙන චරිතයක් තමයි මේ නිබ්බුතාගේ තාත්තා. තාත්තගේ මරණයත් එක්ක තමයි මේ කතාව පටන් ගන්නෙ. ඊට පස්සේ මේ පිටගම්කාරයා කියන්නේ කවුද, ඔහු ගැන ගමේ ඇති වෙන කතාබහ, ඔහු මායා ලෝකයකින් ආපු එකනේ මායාකාරයෙක්, හොල්මනක්, ওই විදියට විවිධාකාර දේවල් ගම්මු මේ පිටගම්කාරයා ගැන කතා වෙනවා. නිබ්බුතාටත් කණින් කොණින් මේ කතා ඔක්කොම ඇහිලා තිබුණේ. ඉතින් ඒ ඇහෙන එකත් එක්ක තමයි නිබ්බුතා මේ පිටගම්කාරයාව මවාගෙන තිබුණේ. කොහොම හරි මේ නිබ්බුතා චිත්‍රාදින වැඩේට සම්බන්ධ වීමත් එක්ක මේ පිටගම්කාරයාව නිබ්බුතාට මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන්නේ ඔහු එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඔහුගේ තියෙන්නේ හැඟීම් ප්‍රකාශනය විතරයි, වචනෙන් කතා කරන්නේ නැතුව. ඉතින් කොහොම හරි මේ නිබ්බුතා තාත්තගේ මරණයත් එක්ක විහාරගේ චිත්‍රාදින අත්උදව් දෙන්න ගිහිල්ලා ඊට පස්සේ චිත්‍රාදින කෙනෙක් බවට පත් වුණායින් පස්සේ මේ විහාරගෙයි ඇතුළේදී තමයි මේ ආගන්තුකයාගේ නැත්නම් මේ පිටගම්කාරයාගේ මුණගැහීම නිබ්බුතාට සිද්ධ වෙන්නේ. නිබ්බුතාට ඒ මුණගැහීම හරි විශේෂ මුණගැහීමක් වෙනවා. නිබ්බුතා කියන්නේ ඇත්තටම විවාහයකින්, ඒ කියන්නේ අමගහැරුණු කෙනෙක්. ඇය විවාහ වෙලා හිටියේ, ඇගේ විවාහය දෙදරා යනවා. ඒකෙන් පස්සේ තමයි මේ තාත්තත් එක්ක චිත්‍ර අඳින වැඩේට එන්නේ ඇය. එහෙම ඉද්දි තමයි මේ ආගන්තුකයාව නැත්නම් පිටගම්කාරයාව විහාරගෙයිදී නිබ්බුතාට මුණ ගැහෙන්නේ. කත්‍යාන මේ හමුව ලියලා තියෙනවා මෙහෙම. එහෙත් අද ඊට එහාගේ යමක් සිදුවෙයි. සිරුර පුරා දුවන මොකද්දෝ අමුතු සංවේදන ජාලයක් විසින් අප්පුච්චා සිහිවීමෙන් නැගෙන වේදනාව මදකට යටපත් කරවන බවක් නිබ්බුතාට දැනේ. ඇය මෙතනට ආවේ සිරුර ගිනි තබන්නාක් මෙන් දැනෙන ඒ සංවේදන ජාලයෙන් ගැලවෙන්නටය. එහෙත් ඒ සෙවණැල්ල මෙන් ඇය ලුහු බඳිමින් සිටියේය. නිබ්බුතා වැහි පින්නෙන් තෙමුණු සිය හිස් මුදුනේ හිසකේ ඇත ගෑවාය. මිට ටික වේලාවකට කලින් ඔව් ඒ නාකපන වැස්ස ඇදහැලි තවම මහ වේලාවක් ගියේ නැත. ඒ දෙතුල රැඳී තිබුණේ ඒ හරියේය. ඔහු ඇගේ හිස් මුදුනද ඉන්පසු යන්තමින් නලල් තලයේ මුදුනද සිපගත්තේය. ඒ සිහිනයක් නොවේ ඇත්තකි. එය හැබෑවටම සිදුවිය. ඇගේ දෙපාවලට පණ නැති ගතියක් දැනිනි. ඇය වම්පස බිත්තිය ළඟ බිමට පහත් වී වාඩි වූවාය. නිබ්බුතා ආගන්තුක ස්පර්ශයකට මැදි වෙනවා. ඒ ස්පර්ශය ගැන ඇය මෙනෙහි කරන තැනක මේ ආගන්තුකයාගේ හමුව ගැන කත්‍යාන අපිට ලියලා තියෙනවා. හරි, අපි නැවතුනේ එතන. එතකොට මේ පිටගම්කාරයාගේ සහ නිබ්බුතාගේ ඉදිරිය මොන වගේ වේවිද? විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා ඒක ගැන කතා කරමු. කත්‍යාන අමරසිංහගේ බානකුසුම් කෘතිය ගැන තමයි අද දවසේ අපේ මයි ලයිබ්‍රරි තුලින් ඔයලා බලන්නේ. කතාව තමයි මම ඔබට කියකේ හිටියේ. මං කිව්වේ නිබ්බුතාගේ ප්‍රේමය ගැන නේ. නිබ්බුතා කියන්නේ විවාහ වෙලා ඒ විවාහය ඇරිච්ච ගැහණිය. දික්කසාද කියන වචන ඒ කාලේ තිබුණ නැහැනේ. මේක අතීත සිද්ධියක් එක බැඳුණු කතාවක් නිසා. ඉතින් එතකොට මේ කලින් විවාහය අතෑරුණු නිබ්බුතා කලින් විවාහය ගැන ඇත්තටම ඇයට ද්වේෂයක් නැහැ. ඇගේ සැමියා වෙනත් කාන්තාවක් සමග ඒ වෙනකොට වාසය කරේ, ඒ කොයින් මැණිකේ කියන කාන්තාව. ඉතින් ඇයට ඒ ආදරය නැති වුණා කියලා එහෙම දුකක් තිබුණේ නැහැ. ඇය ආදරය දකින්නේ හරිය සරලව. මේ සරල ප්‍රේමය ගැන කත්‍යාන අමරසිංහ මේ පොතේ 40 වෙනි පිටුවේ ලියලා තියෙනවා මෙන්න මෙහෙම. මහ නීල ගොයන් දෙදෙන ගසෙහි අත්තක läග තුඩෙන් තුඩ පිරිමැදමින් පෙම්සුව විඳಿತಿ. කුරුල්ලා තටු ගසා මදක් උඩට ඉගිලේ. කිරිල්ලියදේ සමග ඉහළට පියඹයි.
නැවත ඔහු දෙදෙනාම අත්තේ ලගිති. කිරිල්ලියගේ හොටය නැවත නැවතත් සිපගන්නා කුරුල්ලා පියාපත් විහිදා කිරිල්ලිය මත නැගී ආලිංගන ඉරියව්වකට පැමිණේ. අතුපතර අතර කෝටු කැබලි එහෙට මෙහෙට දමා තැනු සරල කූඩුවකි. නීලගොයන් කූඩු තනන්නේ කිසිම ලකයක් නැති විදියටය. මේ ප්‍රේම ආලිංගන අහවර වී ඔවුන්නේ ලකයක් නැති කැදැල්ලේ බිත්තර දමා පැටවුන් රකිනු ඇති. ඒකට සමහරුන්ට වාගේ විචූරණ කූඩුවක් ඔවුන්ට උවමනා නැතුව ඇති. සරල ප්‍රේමයක් මේ නීලගොයා එක්ක කත්‍යාන ගෙනල්ලා තියෙන්නේ මේ කෘතියට ඒ විදිහට. කොහොම හරි දැන් නිබ්බුතා අර ආගන්තුක පිරිමියා ගැන හිතන්න ගත්තනේ, මේ පිටගම් කාර්යයා ගැන. ඇත්තටම නිබ්බුතා ඔහුට ආදරය කරනවා යම් තැනකදී. ඔහු කතා කරන්නේ, ඔහු ටිකක් අමුතු කෙනෙක්. හැබැයි අර ගම්මු කියනවා වගේ ඔහු හොල්මනක්, යක්ෂයෙක්, ප්‍රේතයෙක් නෙමෙයි. ඔහු සාමාන්‍ය මිනිස්සෙක්. නිබ්බුතා ඒක තේරුම් ගන්නවා. නිබ්බුතාට ප්‍රේමයේ හිඩසක් තියෙනවනේ. නිබ්බුතා ප්‍රේම කරලා තමයි විවාහ වුණේ. හැබැයි ඒ ප්‍රේමය හිතේ දරාගෙනම නිබ්බුතාට වෙන් වෙන්න වුණා. නිබ්බුතාට ඒ හින්දා ප්‍රේමය ගැන හිඩසක් තියෙනවා. මේ හිඩස තමයි අර පිටගම් කාර්යයාගෙන් පිරිමැහුණේ කියලා තමයි අපිට හිතෙන්නේ. මේ නිබ්බුතාගේ ප්‍රේමය නැත්නම් විවාහය දෙදරා යන්න වුණු හේතුවක් ගැනත් කත්‍යාන මේ පොතේ හරි අපූර්වවට ලියලා තියෙනවා. මේක මේ ඇය හඳුන්වලා තියෙන්නේ කලල බන්ධනය කියලා. මේ කලල බන්ධනය ගැන කත්‍යාන පොතේ ලියලා තියෙන්නේ මෙන්න මේ විදිහට. අපි මේ වචනේ අහලා නැහැ මීට කලින් කියලා ඔබට හිතුණා නම්, උඹ බය වෙලා දින්නේ රන් බණ්ඩේ මුලින් මුලින් වියවුලේ නැසුවේය. මේ රන් බණ්ඩේ කියන්නේ නිබ්බුතාගේ විවාහය සැමියා. එතකොට ඊට පිළිතුර නැතයි යන්නේ. ඇත්තටම ඇයට දේ සුවේ විඳින්නට කොපමණ ඕනෑ වුවද, එහෙත් රමණයේ දෙනට නොහැකි ලෙස ඊට උත්සාහ කරන හැම වාරයකදීම ඇගේ යටිකය දර නඩුරිය. මෙන්න මේක තමයි කලල බන්ධනය කියලා කත්‍යාන ගෙනල්ලා තියෙන්නේ මේ පොතේ. මේ අවස්ථාව නැත්නම් කලල බන්ධනය කියන එක තවත් ඉදිරියේදීත් එනවා අපිට හුරු නූතනීය වචනයක් විදිහටත්. අපි ඒ ගැන එතෙන්දී කතා කරමු. කොහොම වුණත් මේ හේතුව නිසාම, මේ දුර්වලතාවය නිසාම ඇය තීරණය කරනවා රන් බණ්ඩේට නිදහස ලබා දෙන්න. කොයින් මැණිකා ළඟට ගිහිල්ලා ඒ ප්‍රේමය විඳින්න, ඒ ජීවිතය විඳින්න රන් බණ්ඩේට අවස්ථාව දීලා තමයි මේ නිබ්බුතා ඔහුගෙන් වෙන් වෙන්නේ. නිබ්බුතා කියන්නේ ප්‍රේමය ගැන එහෙම සරලව දැකපු කෙනෙක්. ඇයට උමනා වුණේ නැ රන් බණ්ඩේව ඇඳ බැඳ තියාගන්න ප්‍රේම කරාට කොච්චරවත්. කොහොම හරි දැන් මේ ආගන්තුක පිරිමියාට මේ වගේම ප්‍රේමයක් නිබ්බුතාගේ හිතේ ඇති වෙනවා. ඔහුත් එක්ක ඇති වෙන සම්බන්ධය ඊට වැඩිය වෙනස් සම්බන්ධයක්. ඒක හරි තේරුම් ගන්න බැරි සම්බන්ධයක් බවට පත් වෙනවා. ඔය අතරේදී මේ කතාවේ තවත් සිද්ධි කීපයක් සිද්ධ වෙනවා. මම කියවන්නේ නිබ්බුතා කියන්නේ සිත්තරාවියක් කියලා. ඒ කියන්නේ ඇය තාත්තට උදව් දෙන්න ආපු කෙනා. හැබැයි ඇයට හොඳට සිතුවම් අඳින්න පුළුවන්. මේ විහාරගේ සිතුවම් අඳින වැඩේ තමයි නිබ්බුතාගේ තාත්තා කර කර හිටියේ. හැබැයි ඊට පස්සේ මේ වැඩේ එහෙම මග ඇන හිටියා. ඒ අතරේදී මේ වැඩේ නිරීක්ෂණය කරපු කෙනා කියලා ගිහින් කියලා තිබුණා මේ වැඩේ අධීක්ෂණය කරන කෙනාට. මේකේ චිත්‍ර අතරින් පතර කවුරු හරි ඇඳලා තියෙනවා සිත්‍ර ගුරුනාන්සේගේ මරණයෙන් පස්සෙත් කියලා. ඊට පස්සේ මේකට අදාළව ඒ හොයා වැලීම් කරනකොට මේ වැඩේ කරේ නිබ්බුතා කියලා ආරංචි වෙනවා. නිබ්බුතාගේ අම්මා මේ ගැන සෑහෙන උරණ වෙනවා. මොකද ගැහැණියක් විහාර ගෙදරක සිතුවමක් අඳිනවා කියන එක ඒක ලොකු වැරද්දක් විදියට අය දකින්නේ. ඇ බොලති ඒව ඇඳ කියලද ඔය කියන්න තනනන්නේ. නිබ්බුතා රූපරහමිගේ අතකසා දමා ගොස් පිළිකන්නේ වාඩි වූවාය. අම්මා දෝනියන්ද පස්සේ ගොස් ඇ ඉස්සරහා ආයෙත් හිටගත්තාය. ඉන් පසු දත්මිටි කමින් පහත් හඬින් බැනවැදෙන්නට වූවා. වරින් වර නැවතී කිසිවෙකු අසා සිටින්නේ දැයි හාත්පස සිසාරා නෙත් යැව්වාය. තී හිතුවේ මෙව්වා එසේ මෙසේ වැඩ කියලාද බොල? ගෑනු කවද්ද මෙව්වට අත ගැහුවේ? ඔවා දෙවි දේවතාවුන්ගෙන් අවසර ආරම් පේ වෙලා කරන්න ඕන වැඩ කියලා තියෙන නොදනීද? අපුච්චාවට ගියට ඔවා කරා කියලාද තෝ හිතා හිටියේ? ඔහොම කියලා අම්මා හොඳටම බනිනවා මේ වැඩේට අත ගැහුවට නිබ්බුතා. කොමාරි දැන් මේ චිත්‍ර කවුරු ඇඳ කියලා දැනගෙන මේ වැඩේ අදාළ අධීක්ෂණ කටයුතු කරන ප්‍රධානියා නිබ්බුතා ලව්වම මේ චිත්‍ර ටික අඳවන්න උත්සාහ කරන්නේ. මොකද මේක මේ රජතුමා එන්න කලින් මේ වැඩේ ඉවර කරගන්න ඕන. කවුරු හරි මේකට දක්ෂ කෙනෙක් ලව්වා. ඒ නිසා තමයි නිබ්බුතාව හොයාගෙන මේ කෙනා යන්නේ ගිහිල්ලා. මේ කෙනා වෙන කවුරුත් නෙවෙයි, දුනුගමුවේ නිලමේ. මේ දුනුගමුවේ නිලමේ නිබ්බුතාව හොයාගෙන යනවා නිබ්බුතාට මේ රාජකාරිය බාර දෙන්න. මේ දුනුගමුවේ නිලමේ කියලා කියන්නේ නිබ්බුතාගේ ජීවිතයට වෙන විදිහක අත්දැකීමක් එකතු කරපු කෙනෙක්. ඒ ගැන කියන්න මේ විරාමයෙන් පස්සේ. Thank you.
කත්‍යාන අමරසිංහගේ බාන කුසුම් පොත ගැන තමයි අද අපි මයි ලයිබ්‍රරි තුලින් කතා කරන්නේ. කතාවේ අපි හිටිය අර විහාරාරාම චිත්‍රාඳින්න තහනම් ගෑනුන්ට අම්මා බැන්නා මේ නිබ්බුතාට. ඊට පස්සේ නිබ්බුතාට කියලා මේ වැඩේ කරගන්න දුනුගමයි නිලමේ උත්සාහ ගන්න. දුනුගමයි නිලමේ මේ උත්සාහය ගන්න හරි කපටි විදිහට. ඒ කියන්නේ විහාරාරාම චිත්‍ර කරවන්න සාමාන්‍යයෙන් ගැහණු අයට බෑ කියන එක නිබ්බුතත් දන්නවා කියන එක දැනගෙන නිබ්බුතා වැරද්දක් කරා මේ චිත්‍රවල අඩුවැඩිය සම්පූර්ණ කරන්න කියලා. මං ඒක දන්නවා, මේක ඉහළට දැනුම් දෙන්න නැතුව වහන්න නම් ඔබ මාත් එක්ක ඉන්න ඕන කියන තැනට දුනුගමුයි නිලමේ නිබ්බුතා වසරණ කරනවා. හැබැයි නිබ්බුතාට ප්‍රශ්නයක් තියෙනවා. නිබ්බුතා දුනුගමුයි නිලමේගේ ඒ ඉල්ලීමට ඇහුම්කන් දෙනවා. හේතුව නිබ්බුතා ඊට වැඩිය ආසයි චිත්‍ර අඳින්න. ඒ නිසා ඇහුම්කන් දෙනවා. හැබැයි නිබ්බුතාට දුනුගමුයි නිලමේ සමග ඒ සිද්ධියට මුහුණ දෙද්දිත් අර කලල බන්ධනය කියන එක, නැගේ කලිනුත් විවාහය කැඩෙන්න හේතුවක් වෙච්ච එක, ඒක සිද්ධ වෙනවා. ඒකත් එක්ක ඇයට ඒ මේ සිද්ධිය අමතක කරන්න බැරි සිද්ධියක් බවට පත් වෙනවා. ඇගේ ජීවිතයට වෙනස්ම අත්දැකීමක් දුනුගමුයි නිලමේ හින්දා එකතු වෙන්නේ. දුනුගමුයි නිලමේ කියන්නේ ආදරය ගැන දන්න කෙනෙක් නෙවෙයි. ඔහුට තිබුණේ මනදොල සපුරා ගැනීමේ උමනාවක් විතරයි. නිබ්බුතා ලව්වා. කොහොම හරි විහාරගේ සිතුවම් අඳින වැඩේ නිබ්බුතා කරගෙන යනවා. හැබැයි ඔහොම කරගෙන ගියාට නිබ්බුතාගේ හිතේ තියෙනවා අර පිටගංකාරයා ගැන සිතුවිල්ල. මොකද ඇය ඔහුට ආදරය කරානේ. ඉතින් ඇයට උමනාව වෙනවා ඔහු සොයාගෙන යන්න. ඔහු කොතනද ඉන්නේ? ඔහු ඉන්නේ මේ ගල්තලාවේ මුදුනේ කියලා ඇය දන්නවා. ඇයට උමනා වෙනවා ඔහු සොයාගෙන යන්න. ඇය ඔහු සොයාගෙන යනවා. එහෙම හොයාගෙන යනවා විතරක් නෙවෙයි, ඇයට ඕන වෙනවා ඔහුගේ ආදරය විඳින්න. මොකද ඇයට තියෙන අත්දැකීමක් ඔහුගේ ස්පර්ශය ඒ විඳපු අවස්ථාවත් එක්ක ඇය ඒ ඔස්සේනේ ඔහුට ආදරය කරන්න ගත්තේ. ඉතින් ඒ නිසාම ඇය ඔහු ළඟදී ඒ ස්පර්ශය විඳින්න කැමැත්තෙන් ඉන්නවා. ඒ ගැන කත්‍යානා මෙහෙම ලියලා තියෙනවා ඇගේ පොතේ. දෑස්වල කතාබහ ඇඳී ගියේය. ඇගේ දෙනත බලාපොරොත්තු සහගතව හුදෙස බලා සිටියේය. ඒ දකින පිරිමි ඇසකට තවත් ලත වෙමින් ඉන්නට උවමනා නැත. ඊළඟ මොහොතේ ඉනවට අයතුණු ශක්තිමත් අතකින් ඇගේ ශරීරය අල්ලා ගනු ලැබිනි. ඔය විදිහට ඊට පස්සේ මේ ආගන්තුක ආදරය ඇගේ වීම ගැන කත්‍යාන හරි අපූර්වට ලියලා තියෙනවා. මම මේ සේරම ඔබට කියන්නේ නැත්තේ ඔබට මේ සම්බන්ධයෙන් කුතුහලයක් තිබ්බම මේ පොත අරගෙන බලන්න ආස හිතනවානේ. අන්න ඒ හින්දා. ඊට පස්සේ දැන් මේ ප්‍රේමය නිබ්බුතාගේ හිතේ තියෙනවා. නිබ්බුතා මේ ප්‍රේමය හිතේ තියාගෙන ඔහු ගැන හිතද්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔහු එක තැනක ඉන්න ආපු කෙනෙක් නෙවෙයි. ඔහුව හඳුන්වන්නෙම සරිසරණ කෙනෙක් විදිහට. ඉතින් මේ කතාවේ කත්‍යාන ඔහු හඳුන්වලා ඊළඟ පරිච්ඡේදය ආරම්භ කළා තියෙන්නේ සරිසරණ පෙම්වතා කියලාමයි. එතකොට ඔහුගේ ගමන, නිමාවක් නැති ගමන අවසානයේදී නිබ්බුතාව දාලා ඔහු යනවා. කියන්නේ ඔහු නිබ්බුතා ගාව නවතින්න ආපු කෙනෙක් නෙවෙයි. ඔහුගේ අරමුණ වෙන එකක්. ඒ අතරේදී බොහොම අපූර්ව සිද්ධියක් සිද්ධ වෙනවා. නිබ්බුතා ඔහු මුණ ගැහෙන්න යන හැම වාරයකම ඔහු ඇයව පුදුමාකාර විදිහට කියවලා තියෙනවා. ඔහු ඇයව පුදුමාකාර විදිහට දැකලා තියෙනවා. ඒ ඔස්සේ ඔහු හැමතිස්සම යන හැම නිබ්බුතා දකින වාරයක් පාසා ඔහු හිටියේ මොන හරි ලීයකින් නෙළමින්. අවසානයේ ඔහු නිබ්බුතාට මේ පිළිමය දෙනවා. දැවමුවා පිළිමය කියලා මුලින්ම මර පොත පටන් ගන්නකොටම කිව්වා නේද? අන්න ඒක දෙනවා. ඒ ඔහු නෙළලා තිබුණේ ඇයව. ලී පිළිමයක් විදිහට ඇයව නෙලපු ඒ පිළිමය ඇයගේ කරනවා. ඇයට දීලා තමයි ඔහු අවසානයේ ඇගෙන් සමු ගන්නේ. ඒ සමු ගැනීම මෙන්න මෙහෙම ලියලා තියෙනවා කත්‍යාන. ඇ කිසිවක් කතා කරගත නොහැකිව බලා සිටියාය. එහෙත් ඇගේ මුහුණෙන් පළවන හැඟීම් නොසලකා හරිමින් ඔහු දිගටම කතා කරමින් සිටියේය. ඔහුගේ කටහඬ හාත්පස නින්නාද වෙන්නක් මෙන් ඇයට ඇසුනි. මම් වගේ ආතක් පාතක් නැති මිනිහෙක් උඹ එක්ක මොනව කියන්නද? මං හැමදාටම මෙහෙ ඉඳා කෙනෙක් නෙවෙයි. මං මහ දුර ගමනක් යන මිනිහෙක්. එක තැනක ඇලිලා හිටින මිනිහෙක් නෙවෙයි. එක ගෑණියෙකුට ඇලිලා හිටපු එකෙකුත් නෙවෙයි. ඉන්න පුළුවන් එකෙකුත් නෙමෙයි. ගුණ යහපත් මිනිහෙකුත් නෙමෙයි. කතා බහ කරලා මේ කියලා දෙයක් කියාගන්න දෙයක් නැති එකෙක්. මිනිස් වාසයකට එහෙම එකෙක් පෑහෙන්නේ නැහැ කියලා උඹට අමුතුවෙන් තේරුම් කරන්න ඕනේද? ඊට පසු ගඟ හරහට වැටුණු ගල් පෙලක් මතින් පහළට ගලන ජලයේ ගොජනද හැරෙන්නට වෙන කිසිම හඬක් නොනැගෙන පරිදි හාත්පස නිහඬතාවක් පැතිර ගියේය. උඹ ගැන ලෝභකමක් ඇති වෙච්ච එක අහම්බයක්. ඒකෙන් මට ගැලවෙන්න බැරි වුණා. ඔහු ඒ ටික කීවේ පහත් හඬිනි. ගං දිය යටින් මතු වූ කුඩා මසුන් රෑනක් ඇගේ දෙපාවලට කොටමින් සියුම් කිති කැවීමක් ඇති කළහ.
නිබ්බුතා දියෙහි එබූ දෙපා සොලවා ඔවුන් පළවා හැරියාය. ඉන් පසු ඔහුට කිට්ටුවේ ඔහුගේ පුළුල් උරය මත හිස තබා ගත්තාය. ඔය විදියට ඔහු ඇගෙන් සමුගන්නවා. ඇයට ඔහු නෙළූ අර දැවමුවා පිළිමය ඉතුරු වුණා. ඔය විදිහට තමයි නිබ්බුතාගේ කතාව තියෙන්නේ. නිබ්බුතාගේ පිළිමය ඔහු නෙළලා නිබ්බුතාට ලබා දෙන්නේ විදිහට. ඔය අතරේ තවත් සිද්ධියක් සිද්ධ වෙනවා. අර කොයින් මැණිකා කියලා කෙනෙක් ගැන මම ඔබට කියවන්නේ මේ පොතේ තියෙනවා කියලා. ඒ කියන්නේ නිබ්බුතාගේ විවාහයේ සැමියා රන්බණ්ඩේ. රන්බණ්ඩේ පස්සේ මේ කොයින් මැණිකා එක්කනේ විවාහ වෙන්නේ. මේ කොයින් මැණිකාට දරුවා ලැබෙන්න ඉන්නකොට නිබ්බුතා ඇයට උදව් කරන්න යනවා. මොකද ඇය සෑහෙන අපහසුතාවයකටපත් වෙනවා. ඉතින් ඇයට උදව් කරන්න යනවා. කොයින් මැණිකා නිබ්බුතා එක්ක තිබුණ ලොකු තරහක්. මොකද තමන්ගේ මනුස්සයා කලින් ආදරය කරපු කෙනානේ, විවාහ වෙලා හිටපු කෙනානේ. නිබ්බුතාගේ හිතේ කොයින් මැණිකාත් එක්ක එහෙම තරහක් තිබුණේ නැහැ. හැබැයි කොයින් මැණිකාගේ හිතේ තිබුණා එහෙම තරහක්. හැබැයි ඒ තරහ මරහ අමතක කළා. නිබ්බුතා ඇයට දරුවා ලැබෙන්නේ ඉද්දී ඇගේ ළඟට යනවා, උදව් කරනවා. අවසානයේදී දරුවා ලැබෙනවා. හැබැයි කොයින් මැණිකා මිය යනවා. මිය යන්න කලින් ඇය නිබ්බුතාට මේ දරුවව බාර දෙනවා. ඇය දැරියක්. ඒ දැරියව හදා වඩා ගන්න වැඩේ නිබ්බුතාට තමයි පැවරෙන්නේ. නිබ්බුතා ඒ වගකීම බාර ගන්නවා. ඒ වගකීම බාර ගන්නවත් එක්කම මේ කතාවේ වෙන තැනකට අපිට යන්න තියෙනවා. ඒ තැනට යන්න අද දවසේ අපිට වෙලාව මදි. අපි තව දවසක ඊළඟ දවසේදී ඒ තැනට යන්න. කොයින් මැණිකේගේ දියණිය නිබ්බුතා අතට පත්වීමත් එක්ක මේ කතාව පෙරලෙන තැන වඩාත් රසවත්. ඒ නිසා ඊළඟ දවසේ මයි ලයිබ්‍රරි බලන්න. අපි ගිහිල්ලා තව දවසක හමු වෙනතුරු පරිස්සමෙන් සොයන් සතුටින් ඉන්න. ආයුබෝවන්. අදින අවර්ණිත